ක්‍රිස්තුපූර්ව 6 වැනි සියවස ලෝකයේ විවිධ ආගමික නායකයන් බිහි කළ සියවසකි. විවිධ අර්ථකථන දේශනා කළ ඔවුන්හට අනුගාමික පිරිස් විශාල වශයෙන් සිටි බව දැකගත හැකිය. සමහර ආගමික නායකයන්ගේ දේශනා වූයේ හිංසා කරමින් හිංසා කරවමින් පීඩා කරමින් ගල් නදී දකුණුතිරට යන්නේද ඒ තුලින් පාපයක් නැත. දන් දීමින් සිල් රැකීමෙන් සිදුවන පිනත් නොවන බව සඳහන් කරයි. තවත් සමහර ආගමික නායකයෙක් ප්‍රකාශ කර සිටියේ කුසල අකුසල කර්මවල ඵල විපාක නැත. මෙලවත් පරලවත් නැත. තවත් සමහරක් බාලයෝද පඬිතයෝද භවෙන් භවයට ගොස් සැරිසරමින් දුක් අවසන් කරන බවත් පින පවක් කර්මයක් ඇතත් නැතත් ඒ ගැන සිවීමෙන් වැඩක් නොවන බව සමහරුන්ගේ දේශනාවයි. තවත් අයෙක් උග්‍ර අවිහිංසාවාදී ප්‍රකාශ කරයි. මෙසේ විවිධ අදහස් විවිධ ආගමික නායකයන් බිහි වූ ක්‍රිස්තුපූර්ව 6 වන සියවස සත්‍ය ගවේෂකයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ මුළු විශ්වයටම සත්‍ය ධර්ම සදාකාලික නොවෙනස් වන සියලු දෙනාට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීමට දර්ශනයක් දේශනා කළසේ කාගේවත් ඇසීමින් හෝ විශ්වාසයෙන් බලපෑමින් නොව තමන්ට නිදහස්ව සොකී ඥානයෙන්ම අවබෝධ කර ගැනීමට ඉඩ දුන්සේක. මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතරින් ආධ්‍යාත්මික වශයෙන් උසස් වූ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ මේ ලෝකයේ පහළ වූ දාර්ශනික පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයේ හිමි. ආධ්‍යාත්මික ලෝකයක් බිහි කළ උන්වහන්සේ සත්‍ය හා ලෝකයේ ඇතිවීමද පැවැත්මද නැතිවීමද නිවැරදිව දේශනා කළසේක. උන්වහන්සේ සත්‍ය හා ලෝකයේ ඉපිද මෙරි මෙරි යලි ඉපදෙන මග වෙනුවට එයින් මිදීම හෙවත් නිර්වාණය පෙන්වා දුන්සේක. උන්වහන්සේ උසස් පහත් පන්ති වේද නොසලකා සියලු දෙනාට සමානාත්මතාවෙන් කටයුතු කළාසේම තම ශාසනයට විවිධ ජාතිකයින් විවිධ ආගමිකයින් විවිධ කුලවල අය දුප්පත් පොහොසත් සෑම කෙනෙක්ම ඇතුළත් කරගත්හ. උන්වහන්සේ විවිධ දාමරිකයින් හිංසාකාරීන් මෙල්ල කළ නොහැකි පුද්ගලයින් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රයෙන් ඔවුන් යහමකට ගත්සේක. උන්වහන්සේ කාන්තාවන්ට සමාජයේ නිසිතන ලබා දුන් අතර කාන්තා පැවිද්ද තුලින් සසරින් එතර වීමේ මඟ හඳුන්වා දුන්සේක. කාන්තා නිදහස ගැන කතා කිරීමේදී අපට අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් දෙයක් තමයි අපි ලෝකරත්ඥාන මහන්සේ ඒ සඳහා අනිකුත් සාස්ත්‍රෝන් වහන්සේලාට වඩා ප්‍රමුඛතාවයකින් මුල් ස්ථානයක ඉන්නවා කියන එක. බුද්ධජානන් වහන්සේ තමයි කාන්තාවට නිදහස ලබා දුන්නේ කිව්වොත් ඒක අභිවාදයෙන්ම පිළිගන්න පුළුවන් කාරණයක්. කාන්තාව ඒ වෙනකොට වැඩිලා සිටිය තත්ත්වයේ දිහා බලනකොට ඒක හුඟක්ම පැහැදිලි වෙනවා.
බුදුජානක වහන්සේ ලෝකේ පහළ වෙනකොට ඉන්දිය සමාජයේ තුල පැවතුනේ බ්‍රාහ්මණ ඉගැන්වීම. බ්‍රාහ්මණ ඉගැන්වීම මත ගොඩනැගුණු සමාජයක්. වෛදික ඉගැන්වීම වල මනුස්මෘතිය කියන ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා කාන්තාව කුංචිම කාලේ නම් බාල කාලයේදී දෙමව්පියන් යටතේ විශේෂයෙන් පියා යටතේ ඉන්න ඕනේ. වගේම ප්‍රාණි ග්‍රාහකයේ යවුනේ කියන්නේ තරුණ වයසේදී විවාහ වුණායින් පස්සේ ස්වාමියා යටතේ ඉන්න ඕනේ. මහලු වුණායින් පස්සේ දරුවෙක් යටතේ පුතෙක් යටතේ ඉන්න ඕනේ. ස්ත්‍රියට නවජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතා. ස්ත්‍රියට අවදාවත් තනියෙන් ජීවත් වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ කියන මතය තමයි මේ මනුස්මෘතියේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ අනුව අපට පැහැදිලි වෙනවා ස්ත්‍රියට කිසිම නිදහසක් තියෙන තිබුණේ නෑ බ්‍රාහ්මණ සමාජයේ විසින්. ඒ අය ගැන්වේ එදා සමාජයේ වර්ණ හතරකට බෙදලා තිබුණා ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියලා. එයින් බ්‍රාහ්මණ පිරිස තමයි මුලින්ම හිටියේ ඉහළම තත්ත්වයෙන් හිටියේ. ඒ බ්‍රාහ්මණයෝ හඳුන්වලා දීලා තිබුණා මේ ශූද්‍ර කියන කොටස පහක්ම සමාජයේ හැටියට. ඒ ශූද්‍රෙන් දක්වලා පහක් කොටසක් හැටියට තමයි කාන්තාව සැලකලා තිබුණේ. කාන්තාවට කිසිම නිදහසක් දුන්නේ නැහැ. ස්වාමියා යට තියෙනකොට කාන්තාවට සිද්ධ වෙලා තිබුණේ ස්වාමියාගේ වැඩ කරන්න, දරුවන්ගේ වැඩ කරන්න පමණයි. ගෙදර දොරේ වැඩ පිළිතරගෙන ස්වාමියාගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දෙමින් එවගේ ජීවිතයක් තමයි ඉෂ්ට කරන්න වෙලා තිබුණේ. ඇත්තටම ස්වාමියා යම් කිසි විදිහකින් ගෙදරින් පිට වෙලා ගියා නම් ස්වාමියා එනතුරු ඇයට තමන්ගේ හිතේ තුල දැවිලා තිබුණු දින්න හොදමින් ස්වාමියාට යහපත ප්‍රාර්ථනා කරන්න සිද්ධ වෙලා තිබුණා. ඒ වගේ සමාජයක් තුළ ඒ කාන්තාව බොහොම අසහන පීඩනයෙන් ජීවත් වුණේ. ඇයට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබලා දුන්නේ නැහැ. අධ්‍යාපනයේ කිසිම ඉඩක් දුන්නේ නැහැ. වේදේ ඉගෙන ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. වේදේ ඉගෙන ගත්තොත් විනේ රත්ච්ච යකඩ උලක් අනිනවා. යම් කිසි කාන්තාවක් එවැනි ඉතිහාස කළොත් වේදේ ඉගෙන ගත්තොත් වේද පාඩයක් කිව්වොත් වේද පාඩයක් ස්තෝත්‍රයක් ගායනා කළොත් විනේ රත්ච්ච යකඩ උලක් අනිනවා. ඒ වගේම යම් කිසි කාන්තාවක් වේදේ සත්‍යයනා කරන තැනද අහගෙන හිටියොත් කනේ උල් අනිනවා. එවැනි ධර්ම දරුවන් දෙන සමාජ රටාවක් තුළ තමයි එදා කාන්තාව ජීවත් වුණේ. ඒ සමාජයක් තුළ එදා කාන්තාව පීඩනය ජීවත් වෙන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ කාන්තාවට අත් වෙලා අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟින් ඇසුරු කරපු රජ කෙනෙක්. මේ රජතුමා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟ පාඩි වෙලා සාකච්ඡා කරමින් අවස්ථාවේ රජතුමාගේ ඇමතියෙක් ගැවිලා මේ රජතුමාට කියනවා තමන්ගේ දේවියට පුතෙක් දුවෙක් ඉපදුනා කියලා. ඒ අවස්ථාවේදී රජතුමාගේ මූණ හැකිලුණා, මූණ අඳුරුණා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැක්කා. දැක්කලා ඉමද මාරජි කියලා ප්‍රශ්න කළාම බුදුජාණන් වහන්සේට රජුරෝ මේ සිද්ධිය මතක් කළා. මාලිකා දේවියට දුවක් ඉපදුනා කියලා පණිවිඩයක් ආවා කියලා. ඒ අවස්ථාවේ බුදුජාණන් වහන්සේ දේශනා කරනවා කාන්තාවක් වුණත් රජතුමනි පෝෂණය කරන්න හදන්න ඇය සමහර වෙලාවට සිල්වත් ගුණවත් අතිවෘත්තාව ආරක්ෂා කරන හොඳ කාන්තාවක් වෙන්න පුළුවන්. අපි දන්නවා අර රෝහිණී ගමේ යුක්ති අවස්ථාවේදී ඒ සංසිඳ වීමේ සිද්ධියෙන් පස්සේ සාක්‍ය කුමාරවරු 500ක් පමණ පැවිදුණා. ඒ නිසා සාක්‍ය කුල කාන්තාවන් 500ක් පමණ තනි වෙලා හිටියා. මේ පිරිසත් එක්ක එකතු වෙලා බුදුජාණන් වහන්සේ කිඹුල්ලක් මොනට වැඩම කරපු අවස්ථාවේදී මහා ප්‍රජාපති රෝහිණී දේවිය පැවිද්ද ඉල්ලගෙන බුදුජාණන් වහන්සේ හමුවට ගිහින් පැවිද්ද ආයාචනා අනුජානාමි වික්‍රේ වික්කුණියෝ උපසම්පාදේ තබ්බන් කියන ප්‍රඥාන්තේ ඉදිරිපත් කළේ ඒ අවස්ථාවේදී. ඒ අනුව භික්ෂුන් වහන්සේලා එදා වැඩ සිටියද ඒ භික්ෂුන් වහන්සේලා ඒ කාන්තා පිරිස පැවිදි උපසම්පදාවට පත් වෙනවා. වහන්සේ කාන්තාවට නිදහස දෙනවත් එක්කම අනිකු ශ්‍රමණ සම්ප්‍රදායන් තුළ කාන්තාවන් ක්‍රමයෙන් ඒ ශ්‍රමණත්වය ලබා ගන්නව අපිට කොහොම නමුත් බුදුජානන් වහන්සේ තමයි මේ කාන්තාවට තිබුණු ඒ අසහනකාරී පීඩනකාරී ස්වභාවයෙන් ඇය මුදවා ගන්නට ඇයට මේ සමාජය තුළ ලැබිය හැකි ඉහළම තැන ලබා දෙන්නට කටයුතු කළේ. වහන්සේ
සුදුසාට සුදුස්තන ලබා දුන්සේක. උන්වහන්සේ ගස්වැල් හා පරිසරයත් සමඟ සුහදත්වයෙන් කටයුතු කළසේක. උන්වහන්සේ අසමගිය වෙනුවට සමගියෙන්ද වෛරය වෙනුවට අවෛරයෙන්ද තරහ වෙනුවට මෛත්‍රියෙන්ද හිංසාව වෙනුවට අවිහිංසාවෙන්ද ලෝකයට මානුෂික ආධ්‍යාත්මික දර්ශනයක් පෙන්වා දුන්සේක. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සාත්තුවරයන් වහන්සේයි. උන්වහන්සේ සිව් සත්වයන් වෙත කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, කුරුකම්පාවෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳව අතිකාට භෞතික සාහිත්‍යයක බලා ගන්න පුළුවන්. එදා උමරිමාල දහස් ගණන් මිනිසුන්ගේ ජීවිත විනාශ කරපු අවස්ථාවේ බුදුරජාණන් බුදුපියාණන් වහන්සේ ඒ පුද්ගලයා ඉදිරියට ගිහිල්ලා ඒ නමනය කරපු ආකාරයේ අතිකාටත් පැහැදිලි. ඒ වගේම උන්වහන්සේ එදා ආලවක යක්ෂයාගේ විමනට ගිය අවස්ථාවේදී ඒ ආලෝක යක්ෂ විමනී සිට ඒ දෙවිවරුන්ට ධර්ම දේශනා කරන අතර ආලෝක යක්ෂයා පැමිණලා බුදුපියාණන් වහන්සේට තර්ජනාත්මකව ඒ කටයුතු කරපු ආකාරයක්. ඒ දී බුදුපියාණන් වහන්සේ සානුකම්පිත ආලෝක යක්ෂයාගේ වචනය පිළි අරගෙන එළියට ගිය ආකාරය, එවගේ නැවත ගෙට ආපු ආකාරය, මේ විදිහට තුන් වතාවක් ඒ සිල්වත් ක්‍රියාවන් කරලා අවසානයේ ඕනම දෙයක් කරන්න මෙතනින් පිට වෙන්නේ නැහැ කියන ඒ අදිෂ්ඨාන පූර්වක සිත ආලෝක යක්ෂයා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ගමනය කරන්න ලැබුණා. වහන්සේ තමන්ගේ ඥාතීන් අතර ඇතිවෙච්ච ශාක්‍ය කෝණිත වංශ දෙක අතර ඉඳ මේ තත්ත්වය රෝහිණී නදී ධන ප්‍රශ්නය තුළදී උන්වහන්සේ සාංකාන්තිකව ඒ දිශ සංසිඳවාගෙන ඒ කිසිදු ආකාරය අපේ වත්මන් සමාජයට ඉතාමත් අගේ කොට උන්වහන්සේ කියා වගේම අංගුලිමාල දමනය වගේම නාලාගේ ජත්තිරාජයා උන්වහන්සේ දමනය කරා මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් ඒ අතුන් ඒ වගේම මිනිසුන් යක්ෂයන් දමනය කළ ආකාරය බුදුපියාණන් වහන්සේගේ හදවතේ තිබෙන කරුණා මෛත්‍රිය ගැන උදාර ගුණය නිසා ඒ ආකාරයේ සිදුකල වත්මන් සමාජයට ලෝකයේ විවිධ කාරණ ක්‍රියාකාරකම් වලදී අපට පැහැදිලි වෙනවා මිනිසුන් විවිධ ක්‍රියාකාරකම් තුළින් අට විනාශ කරන්න, ඒ වගේම ජනේ ජනයා විනාශ කරන්න කටයුතු කරන ආකාරය පිළිබඳව ඒ තුළින් දහස් සංඛ්‍යාත සත්ත්ව පුද්ගලයන්ගේ ජීවිතය තමයි හානිය ඉතාම විශාලයි. නමුත් බුදුපියාණන් වහන්සේගේ කරුණාදී ගුණයන් මුල් කරගෙන උන්වහන්සේ ගත්තා වූ මේ ශ්‍රේෂ්ඨ උත්සාහය තුළ අපට උන්වහන්සේගේ ජීවිතයේ ගත හැකි ආඩම් ඉතාම විශාලයි. මෙන්න මේ නිසා වත්මන් සමාජයට පමණකින් ලෝකයටම අපේ බුදුපියාණන් වහන්සේගේ කරුණා මෛත්‍රියාදී උදාර ගුණයන් තුළින් උන්වහන්සේ පෙන්වුම් කරන්න ලැබුණේ උන්වහන්සේගේ ඒ හැකියාවන් නැත්නම් ඒ තුනෙන් සියලු සත්වයන්ට සෙත සාන්තිය සලසා ගැනීමේ හැකියාව ඒක වර්තමාන සමාජයේ ලෝකයට උන්වහන්සේගේ කණිවුඩය දීලා පුළුවන් තරම් දුරට ඒ වගේම ලෝකයේ සියලු ජනිය ජනයා සුවපත් කිරීමට මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව, අවිහිංසාව අවුලියක් වශයෙන් අරගෙන ක්‍රියාකරන එක තමයි බෞද්ධයන් වශයෙන් ලෝකුරා බුදුපියාණන් වහන්සේගේ පණිවුඩ තුළින් අපට ලෝකයාට දිය යුතු එකම ආදර්ශය, එකම පණිවුඩය කියන එක. මුළු ලෝ වැසියන් උදෙසාම මුළු ජීවිත කාලයේ පුරාවටම උන්වහන්සේ ලෝකයාට සෙත පිණිස යහපත පිණිස ක්‍රියා කළසේක. මෙසේ තමන් වහන්සේට එවැනි උතුම් ලෝක සේවාවක නිරත වන විටදී තාඩන, පීඩන, හිරිහැර, බාධක, විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නට සිදුවේ. කෙසේ වුවද සමාජයේ අතින් සිදුවන එම දේවල් උපේක්ෂා සිටින් බලා ලෝකයා දෙස සානුකම්පිතව බැලූසේක. එනිසා උන්වහන්සේ අටවූ දහමින් කිසිසේත්ම කම්පා නොවූසේක. තමන් වහන්සේ වෙත පැමිණිච්ච විවිධ
हिंसा अपहास कारण पीड़न सियाल इवसीमें युक्त पिलियारगेन ए सैम दिनावितन सांकांपित कटेत करुत्वा कार्य तमाय बुद्ध देशना उत्पुद अपट प्रतिगनीमत उन्हांसेगे ए सांकांपित इवसीम तुलिं उन्हांसे शिव दिनाम जयग्रहणी करला प्रमाणित नतुकर गत्ता आकारे पिलिबंदवत् अपि काटत् पहलिनि वर्तमान लोक यदिहा बलपुहाम इवसीम निमित्ति उदार गुणे अपतुल नतिसारे विविध हिंसाकारी स्वभावयांत पत्तेन अवस्था अपट बहुलव दक्षिण तिबेनवा एतरा भुतियानां महान सेवित ए प्रमनु ए हिंसाकारी स्वभावयां कुलति महान से मेनवीन ए उत्तम गुणांगयां इदिरिपत् करगेन महान से क्रिया कला सपेदी जदिसे सतुर पत्नवी दुखेदी दहिसे दुख नवी मध्यस्तव ए सहम दयाक पिलिगत आकार्य पियानन महान से गे देशना तुल महान से क्रिया कला मे करुण कारणा गेन कल्पना करन कोट वर्तमान लोके सहम दिनातम महान से गे दतयतु दतयकी आदर्शयां अति विशालाई नमुत लोके पावतीन किसियां हो हेतु कारण कोट गेन मे पिलिबंदव विविधाकार दक्षमेंता महत्वर तल की तमंगे कटीतिमें क्रियाकलिपिरीसा कटीत सामजेट सोकयाट दरसे पीड़नकारी स्वभाव कखीलासातर दुर्ट युवसीम मूर्खरगन तृतीयान महान सेवागे सैम मोहतक मुनमेतुवासली तमंगे कटीत दिगट पवक्ता गिनियाम तमाय उन्वहांसेगे चरितें अपट गतेतु आदर्से वन्ने निसा उन्वहांसेगे एक उन्नु गुनांग्यान लोके सेम सत्यांतम सेम पुष्करयांतम एका समानव पवतिन भव अतं एतुलिं अपट गतेतु आदर्सेयां विशाल वशयेन पवतिन भव अपि कल्पना करांतो वन्ने मेन्न मे निसावेन वर्तमान समाजयेट कृपियानन महांसेगे चरिते तुलदी විශාල ආදර්ශයන් ගොඩක් අපර කඩගෙන කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා නමුත් ලෝකයේ අභාග්‍ය තත්ත්වය තමයි ඒ පිළිබඳව සොයන බලන ක්‍රියා නොකිරීම බෞද්ධයන් වශයෙන් අපට උන්වහන්සේගේ චරිතයන් දිහා බලලා ඒ හිංසාකාරී ස්වභාවයන්ගෙන් වෙන් වෙලා අහිංසාකාරී සියලු කටයුතු සිදු කිරීමට උත්සාහවත් වෙනවා නම් ඒ තමයි අපේ ජයග්‍රහණය ඒ තුලින් අපට සැපයක් සතුටක් සල්පා ගන්න පුළුවන් මේ 21 වෙනි සියවසයි සිතාගත නොහැකි අයරින් නුත්න භෞතික ලෝකයේ දිනු වෙමින් පවතී එසේම නුත්න ලෝකයා බෞද්ධ දර්ශනය පිළිබඳව උනන්දු වන බව දිනෙන් දින දැකගත හැකිය බෞද්ධ දර්ශනය සඳහන් වන විවිධ දේවල් පිළිබඳව සොයන අධ්‍යයනය කරන පරිශ්‍රණය කරන පිරිස දිනින් දින වැඩි වෙන ආකාරයක් දැක ගැනීමට පුළුවන්. එසේම තව සමහර අංශ නූතන විද්‍යාඥයන් තහවුරු කර ගන්නා ආකාරයක්ද දැකගත හැකිය. ඒ කෙසේ වුවද මෙපමණ දියුණු ලෝකයට මුළු මහත් විශ්වයටම පොදු සදාතනික දහමක් පෙන්වා දුන් සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේට තවමත් නිന്ദා අපහාස කිසිසේත්ම අඩුවක් වී නොමැත. ත්‍රිවිධ රත්නය මුල් කරගෙන මුදල් උපයන ආයතන බිහි කරගෙන තිබේ. තම තමන්ගේ බලය රැකගැනීම සඳහා බුදුදහම යොදා ගන්නා ආකාරයක් දැකගත හැකිය. බුද්ධ යන නාමෙහි නිවැරදි අර්ථවත් නොදන්නා නූතන සමහර මිනිසා උන්වහන්සේගේ ධර්මය
කෙසේ අවබෝධ කරන්නද? නමුත් යම් දෙයක් සිතන හරි දේ කරන්න පුළුවන් මොලයක් තියෙන මිනිසුන් එවැනි නින්දා අපහාස කරා. සිත් පිට නැති දේවලින් උන්වහන්සේට කිසිදු හානියක් සිදු නොකරයි. එසේනම් තමන් වහන්සේව ජීවමානව සිටිද්දී අටලෝ දහමින් කම්පා නොවි සියලුම දේවල් දෙස සාන්කම්පිතෝ බලා සිටියාසේම ඉදිරි අනාගතයේදී උන්වහන්සේට අපමණ තාඩන පීඩන හිරිහෙර පැමිණියක් උන්වහන්සේට අල්පමාත්‍රික හානියක් සිදු නොවන්නේය උන්වහන්සේගේ ශරීරයට විනාශකාරී දේවල් සිදු කරතත් තමන් වහන්සේගේ ආධ්‍යාත්මික ලෝකය කිසිවිටක විනාශ කරන්නට ලෝකයේ කිසිදු පුද්ගලයෙකු බිහි නොවේ